කාලයක් පුංචි තිරේ දකින්න ලැබුණු සුන්දර රංගන ශිල්පිනියක් තමයි භාග්‍ය ගුරුසිංහ කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට නම් ඇය ආදරණීය දරුවන් දෙන්නෙකුගේ සෙනෙහබර මවක් කියලායි අපිට දැනගන්න ලැබුණේ. එවැගේම තමයි ඇය මේ වෙනකොට පෞල් ජීවිතයට මුල් තැන දීලා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරනවා කියලායි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් අදටත් බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳිලා ඉන්න ඇයගේ ජීවිතය අලුත් තොරතුරු තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. භාග්‍ය ගුරුසිංහ කියලා නිරියක් හිටියා කියලා අදටත් බොහෝ දෙනෙකුට මතකයි. ඉතින් මේ නිරියට මොකද උනේ කියලා කියමු නේද? ඔව් මම විවාහ වෙලා මේ වෙනකොට අවුරුදු 5ක් වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ නිලි කමේ නයින්ුනේ විවාහ වෙන්නත් කලින් දැන් අවුරුදු 7ක ඉඳලා මාව දකින්න ලැබෙන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම රංගනෙන් ඉවත් වෙලා ඉන්නේ. කොහමද ගෘහ ජීවිතේ දරුවන්ගේ වැඩ කටයුතු එක කාර්යබහුල වෙද්දි හිතෙන්නේ නැද්ද ඉක්මනින් විවාහ වුණේ අපරාධේ කියලා? නැහැ කොහෙත් මෙහෙම හිතෙන්නේ නැහැ. දරුවන්ගේ හුරතල් දකීද්දි ඇත්තටම සතුටුයි. ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි සේරම මම තමයි කරන්නේ. මගේ සැමියා කතරගම දේවාලේ කපු මහත්තයෙක්. එයත් හරිම කාර්යබහුලයි. අපි මේ දවස්වල ඉන්නේ නාරාහේන් පිට ගෙදර. මහත්තයා ඇවිල්ලා යනවා. ලොකු පුතා යෝන් න්යාගේ වයස අවුරුදු 4යි. පොඩි පුතා ඉනුක අද යාගේ උපන් දිනේ. දැන් එයාට අවුරුදු 2ක් වෙනවා. දෙන්න හරිම දඟයි. ඒත් අපි සතුටින් ජීවත් වෙනවා. ඉක්මනට විවාහ වෙලා අම්මා කෙනෙක්ුණේ එක හොඳයි කියලායි හිතෙන්නේ. කලාවට සමුදෙන බොහෝ අය ව්‍යාපාරිකයන් වෙනවා. අපිට ආරංචි භාග්‍යත් ව්‍යාපාරිකාවක් කියලා. ඔව් ගෙදරට වෙලා ඉන්නකොට නිදහසේ ඉන්න වෙලාවක් තියෙනවා. ඒ කාලේ මොනවා හරි කරා නම් හොඳයි කියලා හිතුන නිසායි මගේ නංගි නිෂාදි ගුරුසිං එක්ක එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගත්තේ. ඒක ඇඳුම් ව්‍යාපාරයක්. අපිට ඇඳුම් කර්මාන්ත ශාලාවක් තියෙනවා. නංගි තමයි හැම එකක්ම ඩිසයින් කරන්නේ. ඒ විලාසිතාවන් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ අපි ඔන්ලයින් ඕඩර් බාර ගන්නවා. මම උදෙන්ම නැගිටිනවා. බබාලාගේ වැඩ ඉවර කරලා එයාලට කවල පොවල ඉවර වෙලා මමත් යනවා ටික වෙලාවක් ව්‍යාපාර කටයුතු සිද්ධ වෙන තැනට. එතනත් පැය දෙක තුනක් ඉඳලා අපහු වෙනවා. ආයෙත් යන්නේ බබාලා නිදාගත්තට පස්සේ. ඉතින් ඒ දෙන්නට මුල් තැන දෙන නිසාම නංගි තමයි ව්‍යාපාර කටයුතු බලාගන්නේ. බබා ලැබුණාට පස්සේ මහත්තුනි භාග්‍ය ජිම් ගිහින් නැඟ හදාගත්ත කියලා තාරංචි. ඔව් බබා ලැබුණාට පස්සේ මගේ බර කිලෝ 80ක් විතර වුණා. මාස දෙකකට කලින් තමයි මම ජිම් එකට ගියේ. අපේ ගෙවල් ළඟ තියෙන ජිම් එකේ අක්කගේ බල කිරීමටයි ගියේ. ඒ වගේම තමයි කියන්න ඕනේ ජිම් යන්නේ ඇත්තටම මට කම්මැලි වැඩක්. නමුත් හිතපු නැති විදිහට ඒක සාර්ථක වෙලා තියෙනවා. දැන් මගේ බර කිලෝ 56ක් දක්වා අඩු වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ කැම වීමත් පාලනය කරනව ඇති. සැමියා නීති දාන්නේ නැද්ද? කෙට්ට වෙලා ලස්සනට ඉන්න කියලා. ඔව් මට ඉස්සර නම් කන්න හිතෙන දේවල් කන්න ඕනේ. කැම පාලනයක් තිබුණෙම නැහැ. නමුත් දැන් කෙට්ටු ඇඟ දකිද්දි හිතෙනවා කන බොන දේවල් පාලනය කරා නම් හොඳයි කියලා. ඒ වගේම තමයි කියන්න ඕනේ මට උදේට කන්න වෙලාවක් නැහැ. දවල්ට බබාලට හදන කැම වලින් ටිකක් කනවා. රැට එළවලු තම්බලා කනවා. වැඩිපුරම වතුර තමයි බොන්නේ. එතකොට කෙට්ටු වෙනවා. බඩගිනි වෙලාවට මම වතුර ගොඩක් බොනවා. එහෙම තමයි මම පාලනය වෙන්නේ. ඒ වගේම තමයි මගේ සැමියා මට කියලා තියෙන්නේ ඕන දෙයක් කාලා බීලා කැමති විදිහට ඉන්න කියලා. එයාට නම් ඉතින් මම කොහොම හිටියත් එකයි. එයාට ඕනේ මම සතුටින් ඉන්නවා දකින්න විතරයි. සැමියා කපු මහත්තයෙක් නිසා කැම්බීම ගැන පරිස්සම් වෙනවද? ඔව් අපි දේවාලයට යනකොට හැමෝම නිර්මාංශිකයි. මස් මාළු පිලි ජාති කන්නේ නැහැ. පුතාලා දෙන්නත් එහෙම තමයි. ඒ දවස් හැරෙන්නේම විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය විදිහට කැම්බීම ගන්නවා. නිලි ජීවිතෙන් බැහැර වෙලා ඉන්න නිසාම විලාසිතා භාවිතා කරන්නේ නැත. ඔව් කියන්න ඕනේ මම ලොකුවට කොහොමත් විලාසිතා කරන්නේ නැහැ ඒ කාලේ ඉඳලම. අදටත් ඒක එහෙම තමයි. මට පහසු ඇඳුම් භාවිතා කරනවා. කොහොමත් මම කොටට අඳින්නේ නැහැ. කැමති නැහැ ඒ වගේ විලාසිතා කරන්න. පුතාලා දෙන්නෙක් ඉන්න නිසා දුවෙක් ඊළඟට බලාපොරොත්තු වෙන්න ඉන්නේ. අපෝ දරුවෝ නම් මේ හොඳටම ඇති. තව දරුවෝ හදන්නේ නම් ඇත්තටම බලාපොරොත්තුවක් නැහැ. මේකත් එක්තරා විදිහට රැග් එකක් තමයි කියලායි ඇය අවසානයේ පවසලා තිබුණේ. මේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක කරන්න එපා.